අයාලුවනේ කල්යාණි මහගෙදර කුකින් චැනල් එකට ඔයාලා හැම දෙනාම මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ලෙහෙසියෙන් ඉතාම රසවත්ව ඉතාම අඩු කාලයකදී හදාගන්න පුළුවන් උදේ ආහාර වේලක් කිව්වට ඔයාලට පුළුවන් මේක දවසේ ඕනම අවස්ථාවකදී ආහාරයට ගන්න. ඒත් සාමාන්‍යයෙන් අපි කඩල වර්ග රාත්‍රියට ආහාර ගන්න ඉතින් නිසා ඔයාලට විශේෂයෙන් මේක වඩා සුදුසු උදේ ආහාර වේලකට සඳහා. ඉතින් මේ දුමුරුපාට කඩවල ගොඩාක් සින්ක්, කෝපර්, අයර්න් තියෙනවා. ඔයාලට පුළුවන් මෙයා කඩල වර්ග ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය, ඒ වගේම ටයිප් 1 ඩයබටික් පවා පාලනය කරගන්න. ඒ වගේම අපිට මේ කඩලවල ගොඩාක් හයි ප්‍රෝටීන් තියෙනවා, විශේෂයෙන් මස් මාළ නොකන ගොඩක් දෙනාට එදිනෙදා ජීවිතේ දවසට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය මේ කඩල පාවිච්චි කරගැනීමෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා පාවිච්චි කරලා බලන්න, විශේෂයෙන් කුඩා දරුවන්ට, ගැබිඩි මාතාවරණයට ගොඩාක් හොඳයි. මොකද මේකේ අයන් ප්‍රමාණයත් ඉතාම ඉහළයි. ඉතින් අපි මේක සදා ගන්න බලමු. දැන් මං පළමුවෙන්ම මගේ භාජනය රත් වෙන්න තියලා ඒකට අවශ්‍ය තෙල් ප්‍රමාණය මං දා ගන්නවා. මං ගන්න තෙල් ටී ටේබල් ස්පූන් 3ක් ගන්නවා. ඉතින් මම මේ විදිහට තෙල් ටික දාගෙන, තෙල් ටික රත් වුණාට පස්සේ මම කපාගත්ත ලුණු ගෙඩි 2යි, අවු මිරිස්, ඒ වගේම මාළු මිරිස්, කැප්සිකම්, ඔයාලට මම ගත්තේ තැමිලි පාට මේ කැප්සිකම් එකක්, ඔයාලට පුළුවන් කැමති පාටකින් ගන්න. ඒ වගේම මගේ කරපිංචි ටිකත් මම හීනෙට කපා ගත්තා. සුදුරුණු ඉඟුරු මම මෙතන කියුබ්ස් දෙකක් දානවා. ඔයාලට පුළුවන් එවලෙම මේක බ්ලෙන්ඩ් කරලා සුදුරුණු ඉඟුරු ටික හදාගන්න. මම ෆ්‍රෝසන් එක තමයි පාවිච්චි කරන්නේ. මම මෙතනදී ගින්දර වැඩිපුර දාලා තියෙන්නේ, මොකද මම මේක වැඩි ප්‍රමාණයක් උයන්නේ නැහැ. සුදුරුණු ඉඟුරු, මේ ලුණු, මේ හැම දෙයක්ම මම යන්තමට මෙතන තඹ ගන්න එකයි කරන්නේ. මම මේක බ්‍රවුන් වෙන්න බදින්නේ නැහැ. ඉතින් මම මෙහෙම හයි ෆ්ලේම් එකේ දාලා මගේ ලුණු ටික මෙහෙම යන්තමට මලව ගන්නවා. ඔයාලට පුළුවන් ඊට පස්සේ ඒකට ගම්බරිස් ටිකයි, කහ, මේ හැම දෙයක්ම කලවම් කරගෙන කපාගත් තක්කල ටිකක් දාලා මේ මසාලා එක හදාගන්න. ඉතින් විනාඩි 5ක් වගේ කාලයක් තමයි අපිට යන්නේ මේක හදාගන්න. මම මගේ කඩල ටික තඹ ගන්න පාවිච්චි කෙරුවේ ප්‍රෙෂර් කුකර් එකක්. ඒකට මට ගියේ විනාඩි 8යි. ඒත් ඔයාලා සාමාන්‍ය ලිපික මේක තඹ ගන්නවා නම් පැය 8ක් 10ක් අතර පෙන්ගෙන්න දාලා විනාඩි 35ක් 40ක් වගේ කාලයක් යනවා මේ කඩල ටික තඹ ගන්න. ඉතින් මේ විදිහට තඹගෙන විනාඩි 5ක් ඇතුළත ඔයාලට පුළුවන් මේ වගේ රසවත් කඩල කරියක් හදාගන්න උදේ ආහාර වේලට. ඉතින් මම ගම්බරිස් තේ හැන්දක් දාලා, ඔයාලට පුළුවන් ඊට වඩා ගම්බරිස් ඕන නම් ඔයාලගේ රස අනුව දාගන්න. ඒත් එක්කම ඔයාලා කඩල තම්බනකොට අපි ගත්ත ලුණු තේ හැඳි දෙකෙන් එක හැන්දක් කඩල වලට දාලා තම්බ ගන්න. මේ මම ගත්ත අල ග්‍රෑම් 250 මම එක වෙනම තම්බ ගත්තා. ඉතින් අපි දැන් අල ටික පොඩි කරගන්න යන්නේ. මම ලිපේ තියද්දිම තමයි මගේ අල ටික පොඩි කරගන්නේ. මේ විදිහට පොඩි කරගෙන ඔයාලට පුළුවන් කඩල ටිකක් දාගෙන පොඩි කරගන්න. ඉතින් ඉතාම අඩු කාලෙකදී වඩා පහසුවෙන් මේ කඩල එක අපිට හදාගන්න පුළුවන්. විශේෂයෙන් පාසලෙන දරුවන්ට ඔයාලට එයාලගේ ලන්ච් බොක්ස් එකට දාලා අරින්න පුළුවන්. මේ විදිහට අපි තම්බගත්ත කඩල ටිකත් මෑෂ් කරගන්න. ගොඩාක් මෑෂ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ, සාමාන්‍ය ප්‍රමාණයට මෑෂ් වෙන්න තියන්න. ඉතින් මින් ඉදිරියටත් මේ වගේ රසවත් ගුණවත් රෙසිපි වලින් මම ඔයාලා හමු වෙන්න එනවා. මේ කඩල කරිය ඇත්තටම ගොඩාක් ගුණදායකයි සාමාන්‍යයෙන් මස් මාළු නොකන අයට. මොකද මේ මං කලින් කිව්ව වගේ මේ කඩලවල ගොඩාක් ප්‍රෝටීන් වැඩි. වගේම සමහර අය උත්සාහ කරනවා ශරීරයේ බර ප්‍රමාණය අඩු කරන්න. ඉතින් මේ කඩල කරිය අපිට පාවිච්චි ගැනීමෙන්
අපිට පුළුවන් අපේ නිතර හැදෙන බඩගින්න උනත් පාලනය කරගන්න. ඉතින් ඔයාලා උත්සාහ කරලා මේක හදලා බලන්න, ඇත්තටම ගොඩාක් රසවත්. ඉතින් ඔයාලත් දැනටමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම අනිත් අයත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපිට පුළුවන් මේ අවස්ථාවේදී කොත්තමල්ලි කොළ හරි පාස්ලි කොළ ටිකක් දාලා මේ අපේ කඩල කරිය සරස ගන්න. දැන් මම ලිප වහලා තියෙන්නේ. මේ කොළ දැම්මට පස්සේ ලිප අනිවාර්යයෙන්ම වහන්න ඕනේ. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවතත් මෙවන් වීඩියෝ වලින් මම ඉස්සරහට ඔයාලට හමු වෙන්න එනවා. ඉතින් ඔයාලට නිරෝගී දිවියක්. ආයුබෝවන්. ස්තුතියි.